නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දැමුසෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න කවුද මේ උදේම ලස්සන සින්දු කියන්නේ කියලා නේද අසංක ආයිබෝන් 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 අවශ්‍ය බොහෝ වේවා මේ ලස්සන්ට සින්දු කියන ගීත කෝකිලාගේ ඔහම බද්දර ඇව්වනේ ඉන්න දක්ෂ ගායිකාවක් විශාරද මන්ති කටුලන් ගායනයේ වගේම ඇගේ අධ්‍යාපනයේ අතින් ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා පාසල් යන කාලේ ඉඳලම සංගීතයත් එක්ක තිබිච්ච ඇල්ම මෙසියල්ලත් එක්ක බොහොම සාර්ථක විදිහට මේ ගමන ඇවිල්ලා තියෙනවා අපිට ඉතින් කටුලන්ද කියලා කියනකොට කාවද මතක් වෙන්නේ අනිවාර්යයෙන්ම අපිට අපේ කටුලන්ද නිර්ජුන්තුමා මතක් වුණා සෙනසුරාදා දවස්වලට නීති පිළිබඳව කතා කරන්න හුඟක් දවස්වල අපිත් එක්ක අත්වල බඳ ගන්න අපේ බොහොම හිතවතා ජේසු නීතිඥ මහේෂ් කටුලන්ද මහත්මයාගේ එකම ආදරණීය දියණිය ඔව් අනාගතයේ සින්දු කියන දොස්තර නෝනා කෙනෙක් තමයි මේ ඉන්නේ කියන්නකෝ මේ දවස්වල මොනවද කරන්නේ මේ දවස්වල කියන්නේ දැන් මේ දවස්වල නිකන් ගෙදර ඉන්නව ඇතිනේ මේ කොරෝනාත් එක්ක ඉගෙන ගන්නවනේ ඒ ඉගෙනනවනේ කියන්නකෝ තොරතුරු ටික මේ දවස්වල ටිකක් අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුලයි ඉතින් ඔන්ලයින් ලෙක්චර්ස් තියෙනවා ආයි වගේ ඇසයිමන්ට්ස් ක්විසස් තියෙනවා ඉතින් ඒවා කරගෙන නිවාඩු වෙලාවට මොන හරි වෙන දෙයක් කරගෙන එක්කෝ කෑමක් හදලා හරි එක්කෝ සින්දු කියලා ඒ වගේ ඒ පියානෝ එක ගහන්නේ නැද්ද දැන් පියානෝ ගහනවා ඒ සියල්ල කරගෙන ඉන්න මේ දවස්වල
හොඳයි දැන් අපි කියමුකෝ පාසල් කාලේ කොහොමද කියලා විශේෂයෙන්ම දැන් ඔබේ ඕල් පසුබිම පරම්පරාව ගත්තාම දැන් කිරිබත්ගොඩ පැත්තේ ඉන්න විශාල ව්‍යාපාරිකයෝ පිරිසකට අත දුන්න කෙනෙක් තමයි ඔබේ සීයා විශේෂයෙන්ම බැංකු ශිස්ත්‍රයේ හිටපු ප්‍රධාන කලවණාකාරවරයෙක් ඒ වගේම පියා ජේසු නීති මවත් නීතිය පැත්තේ ඉන්න ඉහළම කෙනෙක් ඉතින් බාප්පා ගත්තාම ඔන්න ඔබ වාප්පගේ ශේස්ත්‍රයේ පැත්තට යනවා වගේ පේනවා විශේෂඥ වෛද්‍යවරේ කටුලන්ද කියන නම කිව්ව ගමන් දන්නවා දිග පොලිවන් තියෙනවා බාපෝ හම්බ වෙන්නේ ඔබ කොහොමද පාසල් කාලේ ඔබගේ ගත කරපු ජීවිතේ ඉලක්කයක් තිබ්බද තාත්තගේ පැත්ත අම්මගේ පැත්ත මේ පැත්තට යනවාද බාප්පගේ පැත්තට යනවාද කොහොමද ඔබේ පුංචි කාලේ ගත වුනේ මම එක වසරේ ඉඳන් 13 වසරේ ඉඳන් ගියේ කොළඹ විසාක විද්‍යාලයට ඉතින් පොඩි කාලේ අර හැමෝම අහනකොට කවුද වෙන්නේ කියලා ඉතින් ડોක්ටර් ડોක්ටර් කියලා කියුවා ඒ කාලෙත් කිව්වා ඒ කාලෙ කිව්වා හැබැයි ඒ කාලෙ ඇයි මම කිව්වේ කියලා දන්නේ නැහැ හැබැයි ටිකක් තේරෙන කාලෙදී මට හිතුණා මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ මොකද මං හරි ආසයි patients අතේ කතා කරලා ඒගොල්ලන්ගේ ලෙඩ අඳුරගෙන ඒගොල්ලන්ට ට්‍රීට් කරන්න මං හරි ආසයි ඉතින් අර ඒකෙන් මම තෘප්තියක් ලබනවා කියලා මං හිතපු නිසා තමයි මං හිතුවේ මං ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා ඉතින් ඔලෙවස් කරාට පස්සේ දැනවන මොනවාද තෝරන්න කියලා ඉතින් තාත්තිට ඕනේ උනේ කොමර්ස් අගේ කරන්න. තාත්තට ඕනේ කොමර්ස් අගේ කරන්න. බරක් නැති. බරක් නැති හරිම සහැල්ලුවෙන් පාඩම් කළා කොහොම හරි උඩට යන දෙයක් කරන්න. ඉතින් මට ඕනේ උනේ ડોක්ටර් කෙනෙක් වෙන්න. මේ සමාවෙන්න මේ මන්ති මන්ති කියන නම කවුද තිබ්බේ? අරිසෙන් අහුබුදු ශූරින් විසින් තමයි නම ගත්තේ. හැබැයි අම්මයි තාත්තයි කතා කරලා තමයි ඒ නම දැම්මේ. තිරන්තා. තිරන්තා. ඒ කියන්නේ ගරු ඇති තිරාන්තයට යන තිරාන්තය දැන් පේනවා වෛද්‍යවරයා කොහොම වුණත් මේ අට වසරේදී ටිකක් වෙනස් විදිහේ පැත්තකට සංගීතයත් එක්ක මේ සැක්සෆෝන් එක වාදනය කරන එක පැත්තට ආවනේ ඔව් මම හත වසරේ අන්තිම හරියේදී අපිට ඉස්කෝලෙන් කිව්වා බෑන්ඩ් එකට ජොයින් වෙන්න කැමති කවුද කියලා ඊට පස්සේ ඒකත් එක්ක ඉතින් මම මටත් ආසාවක් ඇති වුණා බෑන්ඩ් එකට යන්න ඉතින් මම බෑන්ඩ් එකේ ඔඩිෂන් එකට ගියාම මුලින්ම දුන්නේ ට්‍රම්පට් එක ඒක පිච් කරගන්න බැරි වුණා ඊට පස්සේ සැක්සෆෝන් එක දුනම ඒක ප්ලේ කරගන්න පුළුවන් වුණා ඉතින් ඒකත් එක තමයි බෑන්ඩ් එකට ජොයින් වෙන්නේ ඊට පස්සේ මම ප්ලේ කර කර ඉඳි ප්‍රැක්ටිස් සෙෂන් එකදී මට සැක්සෆෝන් ඉගැන්වුවේ මනතුංග සර් මම ඒ අවස්ථාව මතක් කරන්න කැමතියි ඉතින් සර්ගේ සර් කියලා ඊට පස්සේ මම නැෂනල් යූත් ඔකෙස්ට්‍රා එකට ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ජේෂ්ඨ වාදකයෙක් ඔව් ඊට පස්සේ ඒක ඒ හරහා මම නැෂනල් යූත් ඔකෙස්ට්‍රා එකට ජොයින් වෙනවා තමයි ඊට පස්සේ සැක්සෆෝන් දිගටම ගහගෙන ප්ලේ කරා රට යනකම් මම නැෂනල් යූත් ඔකෙස්ට්‍රා එකේ හිටියා දැන් ඒ රට යනකම් කියලා කියපුවාන පස්සේ චීනේ අධ්‍යාපනය ලබන්නේ නේද කොහොමද මේ ලංකාවෙන් පිටට ගිහිල්ලා දෙමෝපියන්ගෙන් ටිකක් දුරස් වෙලා ඒක හරි වැරදිනේ එකම දරුවා එතන කොහොමද ඉන්නේ නේද එතෙන්ට හැබැයි ඔය ඔය කතාවට ගත්තේ කොහොමද? ආ අසංග දැන් චීනෙට යන්න අධ්‍යාපනයට යන්න සිද්ධ වුණත් එහෙම නැත්නම් යන්න තෝරගත්තත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ඉතා හොඳ ප්‍රතිඵල ඔබ ලබා ගන්නවා. ලංකාවේ දැනුත් ඔබට මේ යම් විදියකින් සෞඛ්‍ය ශිස්ත්‍රයට සම්බන්ධ වෙන ඉඩකඩක් තිබුණා නේද? අන්ත වෛද්‍යවරියක් වෙන්න ඉඩකඩක් තිබුණා. ඇයි එහෙම තෝරාගැනීම කරන්නේ? එලවස් කරාට පස්සේ මම නැෂනල් ඩයබටික් රිසර්ච් යුනිට් එකේ සහ මෙඩිකල් සෙන්ටර් එකේ ඉන්ටර්න්ෂිප් එකක් කරා. ඒ කියන්නේ මෙඩිසින් වලට තියෙන ආසාව නිසාම කොහොමද වෙන්නේ ඒ හරහා ඉතින් ඔය කාලේ රිසල්ට්ස් උත්තාවා. ඊට පස්සේ ඉතින් යුනිවර්සිටි එන්ට්‍රන්ස් ආවහම මාව පෙරදෙන යුනිවර්සිටි එකේ ඩෙන්ටල් සිලෙක්ට් වෙලා කියලා තේරුණා. ඊට පස්සේ ඉතින් මගේ ආසාවක් සහ ගෝල් එකක් තියෙනවා මං කවදා හරි පීඩියාට්‍රිෂියන් කෙනෙක් හරි කාඩියොලොජිස්ට් කෙනෙක් හරි නියුරොලොජිස්ට් කෙනෙක් හරි වෙනවා කවදා හරි කියලා ඉතින් දැන් ඒ ගෝල් එකට යන්න බැරි වෙනවා මම ඩෙන්ටල් වගේ ගියොත් ඉතින් ඒ නිසා ඩෙන්ටල් යන්නේ නැතුව මම රට ගිහින් කොහොම හරි MBBS කරන් ලංකාවට එනවා කියලා හිතාගෙන හිටියා හැබැයි කරදරයක් නැතුව තරංග නීතිය කරා නම් අවශ්‍ය පොත්පත් ඔක්කොම දැනුම සියල්ල දිනනවා විශ්වවිද්‍යාලයක් ගෙදර තියෙනවා පුස්තකාලයක් නේද ඒ වුණාට තමන්ගේ ඉලක්කය තිරන්තේ මේ දැන් ඔබේම ගීත තියෙනවනේ ඔව් ඔබේම ගීතයක් ගායනා කරනවා අපි කියමු මුලින්ම මොකද්ද ගායනා කරන්න ඔබේ ගීත මුලින්ම මම ගායනා කරන්නේ ඒ සින්දේ නම තමයි පාට අරන් ඒක රචනා කරේ අමරසේන කංකානම්ගේ ශූරි සංගීතවත් කරේ නවරත්න ගමගේ සංගීතඥයා ජීවිතේ ඔබට පාට දීපු ගුරුවරු දෙමෝපිය සියලු දෙනා වෙනුවෙන් මේ පාට රංගීත ගායනා කරමු. හරි. අද දවස අපිට කවිෂ් ගුණවර්ධන සොරපුරෙන් අපිට සංගීතය ලබා දෙනවා විශාරද මන්ති කටුලන්දට ගයන්නට. එහෙනම් අපි රස විඳිමු.
ජීවිතේ තිබුණා බොහොම ලස්සන පද වැල් තැනින් තැන ඔබට විශේෂයෙන්ම මේ අමරසේන කංකානම්ගේ පද රචකයාගේ පද රචනාවක තියෙන විශේෂතා අපි දකිනවා මේ ගීතය තුල හොඳකට අපි එකතු වුණත් නරකට නරකට ඉඩ නැත බොහොම මේ ආදර්ශ සම්පන්න වචන ගොඩක් මේ ගීතය තුල තියෙනවා මේ වගේ ගීතයකට කොහොමද ලැබෙන්නේ ප්‍රතිචාර හොඳ කියන්නේ අහපු අයගෙන් හොඳ ප්‍රතිචාර තිබ්බා මොකද මගේ පළවෙනි සින්දුව තමයි පාට අරන් කියන සින්දුව ඉතින් කන්සෙප්ට් එකක් දීලා තමයි අපි කිව්වේ රට ගැන මෙහෙම සින්දුවක් ලියලා අපිට දෙන්න කියලා තමයි මේ සින්දු හතර ඇත්තටම ලියුනේ ඉතින් ඕක රට ගැන ලියන්න කියලා දීපු සින්දුවක් ඉතින් හොඳ ප්‍රතිචාර තිබ්බා ඒ කියන්නේ දැන් නවපරපුරේ ගත්තොත් සමහර වෙලාවට තියෙනවා එක එක සින්දු ඉතින් හොඳ ප්‍රතිචාර තිබ්බා ආයාර ස්වභාවිත ගීතයට ඉඩක් තියෙනවා දැන් ඇවිල්ලා ඉතින් හොඳ අර්ථයක් තියෙන සින්දුවක් කියලා හොඳ ප්‍රතිචාර හම්බුනේ ඒ කියන්නේ තරංග බන්ති පීනන්නේ අනිත් පැත්තට මිසුරු උඩුගම්බලා පීනනවා සියලු දෙන ඈත් වෙන උඩුගම්බලා පීනනවනේ ඇය නමුත් හරි ලේසියෙන් ඉතම් කෙටි කාලීනව ජනප්‍රිය වෙන්න පුළුවන් රැල්ල තියෙනවා රැල්ලට යන්නේ නැති කෙනෙක්. එතකොට මේ රැල්ලට නොයා මේ ලන්ඩන් ස්කූල් ඔෆ් මියුසික් 7 වෙනි ස්ටේජ් එක දක්වා ඉගෙන ගත්තා. මේ ඉච්චර ලේසි නෑ මේ අධ්‍යාපනයයි සංගීතයයි. එකට සමබර කරගෙන කොහොමද මේ ගමන ආවේ? මාව මුලින් සංගීතයට යොමු කරන්න අම්මා ග්‍රේඩ් 3 වලදී. ඒතකොට මට අවුරුදු 7ක් විතර. ඉතින් මුලින්ම මම වෙස්ටර්න් මියුසික් ඇන් ඊස්ටර්න් මියුසික් දෙකම කරා. එතකොට ඊස්ටර්න් මියුසික් පටන් ගත්තේ විශාරද නන්දමාලි මහත්මියගේ සංගීත ආශ්‍රමයට දාලා. ඒකේ ටිකක් ඒක කරන් ගියා. ඊට පස්සේ තමයි ප්‍රවේශිකා ඒවා එම්ස්ම විසින් තමයි අපි යොමු කරේ. ඊට පස්සේ මහාචාර්ය අමරරණතුංග මහත්මිය ගාවට ගියා ටික කාලයකට පස්සේ. ඊට පස්සේ මැඩම් අසනීප තත්ත්වෙන් පස්සෙ නාට පස්සේ ක්ලාසස් නැවතුවා. එතකොට මම මනෝමංජරි මිස්ගේ අනුදැනුව යටතේ විශාරද දිලුකා මදුසානි කියලා ගුරුවරයා ගාවට ගියා ඩිප්ලෝමා ඉදන් විශාරද වෙනකම් කරන්න. දැන් තාත්තත් නීති ශිෂ්‍යය ඉන්නා වගේම අපිත් කතා කරනකොටත් අපි වැඩසටහන් වල කතා කරනකොටත් කියන කාරණාත් එක්ක අපි දැන් තමයි සංගීතයට ක්‍රීඩාවට බාහිර දේවලට ලොකු ලැදිකමක් තියෙනවා. දුවගෙත් දැන් අපිට පේනවා ඒ විවිධ පැතිවලට යනවා. දැන් මේ සංගීතය ඉගෙනීම සහ මේ දේවල්ට අමතරව තව මොනවද ඔයාගේ ජීවිතය අපිත් එක්ක බෙදා හදා ගන්න තියෙන කියන්න තියෙන දේවල් මොනවද? කැමති දේවල්?
මම ඩාන්සින් වලට ගොඩක් කැමතියි. ඒ වුණාට ඒක මම ඉගෙනගෙන නැහැ කොහෙන්වත්. ඒක වීඩියෝස් බලලා. ඒ කියන්නේ එහෙම ස්පෙෂලි වීඩියෝස් බලන්නේ මේ ටීවී එකේ යනකොට හරි එහෙම. ඒ අනුව මම ගිය අවුරුද්දේ අපේ යුනිවර්සිටි එකේ තිබ්බා නිව් ඉයර් ගාලා කියලා එකක්. ඉතින් ඒකේ උඩරට සහ ෆ්‍රී ස්ටයිල් ඩාන්සින් කියලා අපි පර්ෆෝමන්ස් එකක් කරා. ඒකේ ඩාන්ස් කරා. ඊට අමතරව ස්කෝලේදී සයන්ස් ඩේ එකේදී ඒ පර්ෆෝමන්ස් එකට ඩාන්ස් කරලා තියෙනවා. ඊට අමතරව මම මගේ ආච්චිගෙන් ක්‍රොස් ස්ටිච් මහන්ඩ එහෙම ඉගෙනගෙන තියෙනවා. මන්ති කටුලන්ද කියන්නේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක බොරු කරපු කෙනෙක්. අපි සඳවන් සොයාමේට යමු. මේක ශිහාන් ගලහිටියාව ලියන්නේ. ඔව්. නවරත්න ගමගේ මහත්මයා සංගීතේ. එහෙනම් කවිෂ් අපිට දෙන්නව ඔබේ ලස්සන සොරපූර්වෙන් සංගීතේ. අපි අහමු මේ ගීතේ. ගීතෙන් සංගීත ශේෂ්ත්‍රයට ඇදිලා අපිට අද දවසේදී තවත් ගීත කිහිපයකත් එක්ක බොහොම රසවත් කතා බහකටත් එක්ක විශාරද මන්ති කටුලන්ද අද දවසේ මැදිරියට ඇවිල්ලා ඉන්න වෙලාවේ දැන් වයස අවුරුදු 22ක් විතර නේ වෙන්නේ
අපි ගොඩක් මේ වයස කියපු කට්ටිය වයස අහන්නේ නේද අසංග සාමාන්‍ය ඒක මගේ මගේ අහන්නේ අහන්නේ මියාගේ තාත්තගෙන් අහන්නේ අහන්නේ අවදාවත් අපි නෑ වයස යාර වෙන යා දුවට වඩා තරුණ මේ භද්‍ර යවුරේ ඉන්න තරුණියක් විදිහට ආදරය කියන මොන වගේ අදහසක්ද දේ ආදරය කියන්නේ මගේ ඔපිනියන් එකේ හැටියට මම හිතන්නේ ආදරය කියන්නේ වැඩි එහෙම සෙල්ලම් කරන්න බෑ අපි ආදරය කරනවා නම් ඒක හිතපතුලෙම කරන්න ඕනේ සහ මම හිතනවා අදහස් එකට ගැළපෙනවා නම් සහ තමන් කරන කියන දේ ගැළපෙනවා නම් එකිනෙකා තමන් ඉස්සරහට යන්න එකිනෙකාට උදව් කරනවා නම් එතන අර ග්‍රැජුවලි ආදරයක් හටගෙන ඒක ඉස්සරහට හොඳ ආදරයක් විදිහට ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ නැත්තම් එයාගේ දැන් මම ගෑන් ළමයෙක් හැටියට මම බෝයිගේ පැත්තෙන් එයාට උදව් කරන්නේ නැත්තම් ඉස්සරහට යන්න එතන මම හිතන්නේ ප්‍රශ්න සහගත තත්ත්වයක් හට ගන්න පුළුවන්. ඉතින් එකිනෙකාට උදව් කරගෙන එකිනෙකාගේ අදහස් ගැළපීලා හොඳ අවබෝධයකින් යුතුව තියෙන සම්බන්ධයක් හැටියට මම දක්නවා ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ හොඳ විවරණයක් දුන්නා. තියෙනවා. එනවාට ඉතින් හැබැයිල්ල වගේ අම්මා ළඟමයි. දැන් අදත් අපි ඔතනින් ඉහට ප්‍රශ්න අහන්නේ මොකද අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා ඉන්නවද ඉතින්. අම්මයි තාත්තයි ඉස්සරහට ඉඳු කියලා නෑ. හැබැයි ජීවිතේ හැම දෙයක්ම අම්මයි තාත්තයි එක බෙදා ගන්නවා කියලා නම් අපි දන්නවා. මොකද ඔබව තනියම යවන්නේ නෑ. ඔබව තනි කරන්නේ නෑ. අම්මත් ඔබත් එක්ක තමයි එහි ඉන්නේ. ඔව් චයිනාවල අම්මත් මාත් එක්ක ඉන්නවා. එහෙම ඒ කියන්නේ අම්මා තාත්තා ඉන්නවා කියලා හැම නෑ. ඒ කියන්නේ ඕනේ දෙයක් කොල්ලෙක් මොන හරි කිව්වත් ඒ දේ අම්මයි තාත්තා එක්ක කියන හැම කිසි ප්‍රශ්නයක් නෑ. අපි යාළුවෝ වගේ. ඒක තමයි මේ පවුලේ තියෙන ප්‍රීතිය. ඈ ප්‍රීති කටුලන්ද මව මුළු පවුල තුළ මේ ප්‍රීතිය වපුරනවා. අපි මේ ඔබේ ඊළඟ ගීතයට යමු. ඔව් ඉතින් මට තෝරගන්න තව ඒ වගේ ප්‍රශ්න අහයිද නෑ නෑ විද්‍යාවට ප්‍රශ්න අහන්නේ නැහැ මොකද මේ ගීත පුළුවන් තරම් අද දවසේදී මේ අහන්න අවස්ථාවක් ලබා දෙන්න නම් ඔබත් කැමති වෙයි නිවසේ ඉඳලා මේ වැඩසටහන බලනකොට ඊකට මොකක් තෝරගත්තේ ගීතය ඊළඟට තෝරගන්නේ දුරු රටේ දුරු නුවර කියන සිංදුව ඒක සංගීතවත් කරන්නේ ජේෂ්ඨ සංගීතඥ නවරත්න ගම්මගේ මහත්මයා ලියන්නේ පන්දුල නානක්කාර වසම් ශූරින් මන්ද යත්ති කියන්නේ ඉතලා බොහොම කෙටියෙන් කියන්නකෝ මේ ගීතය කොහමද ඔබ ඉල්ලලා මේ පද ටික ඉල්ලගත්තද කොහමද මොකද ජීවිතර ටිකක් සමීපයිනේ මේ කතාව ඔව් ඒ කියන්නේ කන්සෙප්ට්ස් දීලා තමයි අපි කිව්වේ මේ එකක් රට ගැන එකක් රට ඉන්න ලංකාව ගැන හැඟීමක් තියෙන ළමෙක් අනිත් එක සඳවන් සොයාම ගත්තොත් ඒක ආදරය කියන්නේ කවදාවත් ආදරේ නොලබපු ගෑනු ළමෙක් විදිහට කියන සින්දුවක් සහ ඊළඟට එන ගීතය අම්මා සහ රට කියන උපමාවක් එක්ක කරන කියන සින්දුව. එහෙනම් ඒ තෝරා ගන්න යම් උඩුගම්බලා පීනෙම කොයි කතාවක් අපි කලින් කිව්වේ ඒ වගේ ස්වභාවිතවත් සුවිශේෂී ගීතයකට අපි යන සූදානම් වෙනවා. කවිෂ් ගුණවර්ධන සංගීතය අපිට සහය දෙන්න. Thank you.
දුරු රටේ දුරු නුවර ගිහිල්ලා ඉඳලා කමලුත් ඇවිල්ලා ඇවිල්ලා ඉන්නවා මේ වැඩසටහන පෙරත් මං ඇහුවා මේ කමල් දැක්කේ නැහැ කාලෙකින් කියලා කාලෙකට පස්සේ ඉන්නවා අපේ ජේෂ්ඨ කැමරා ශිල්පියෙක් පිළිවෙන් අපි පොඩ්ඩක් මතක් කරගන්න අපි පිටිපස්සේ අපි ඔබට පේන මේ කැමරා පිටිපස්සේ ඉන්නේ කමල් මේ දැන් අනාගතේ ඩොක්ටර් මන්ති කටුලන්දගේ බලාපොරොත්තු ටිකක් කියවුණානේ කිව්වනේ ඉස්සෙල්ලා විශාරද මන්ති කටුලන්දගේ අනාගත බලාපොරොත්තු මොනවද අලුත් නිර්මාණ කිහිපයක් කරන්න අයිඩියා එකක් තියෙනවා ඉතින් යන්න කලින් කතා කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින් ඊළඟ අවුරුද්දේ වගේ ඒවා එලි දැක්වේ දැන් බලාපොරොත්තුවක් එම තියෙනවද අවුරුදු කීපකින් හරි ඒක පුද්ගල ගීප සංගයක් වගේ එහෙම මොන හරි බලාපොරොත්තු සීනද නැද්ද ජීවිතේ බලාපොරොත්තුවක් තියෙන වෙනකොට තාම ඒක අනිවාර්යයෙන්ම කරනවා කියන තැන ඉන්නේ නැහැ නේද අනිවාර්යයෙන් කරමු ඉතින් මුලින් ඒ කියන්නේ අපි එහෙනම් ඔබේ දුරකථනයේ හරි පියාගේ දුරකථනයේ හරි දීලා ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද කියලා පෙන්නන්නද ඔබට තියෙන්නේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා මේ තරංග අපි පොඩ්ඩක් අහමු මේ තරම් නිදහසේ හැදෙන්න දෙමෝපිය හැමතිස්සෙම පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න කියලා හිර කරන රටක සමාජයක මේ ආදරණීය දෙමෝපියන් ගැන අම්මටයි තාත්තටයි ගොඩක් යාළුවෙක් වගේ ඉන්නවා කියලා කිව්වා හැබැයි මීට කලින් කියපු නැති දෙයක් එදෙනත් බලාගෙන ඉන්නේ ඔබේ තියෙන ආදරය මුලින්ම තාත්තා ගැන කියන්න තාත්තා ලොයර් කෙනෙක් අම්මත් ලොයර් කෙනෙක් තාත්තට වාර්තා කියන්න තියෙන දේ කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේ තාත්තා ගැන කියන්න මම දෙන්න ගැන පොදුවේ කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම හිම රෙස්ට්‍රික්ෂන්ස් දාලා නැහැ මං කරන්න කැමති දෙයට මට උදව් කරනවා ඉතින් ඒකට මං හරිම ඒ කියන්නේ වාසනාවන්ත දියණියක් මොකද ඒ කියන්නේ මං කරන්න කැමති දේ හොඳ නරක කියලා දීලා ඒකට මට මේ අත්වලක් දෙනවා ඉතින් දැන් මං ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි කොහොමද දැන් තාත්තගේ හිතේ තියෙන කොමර්ස් කරලා යන්නනේ ඒතර ඒ තාත්තා අර කියන්නේ නැහැ නෑ ඔය ડોක්ටර් කෙනෙක් ගෙන්න එහෙම කියන්නේ නැහැ එතකොට ඒක හරි ඔයාගේ කැමැත්ත නම් මේක ඒ විදිහට යන්න කියන එක තමයි කියන්නේ ඉතින් අපි ගොඩක් කතා කරලා ඒකට කතා බහ කරලා තමයි තීරණ ගන්නෙ සාදේවල් කරන්නේ ඉතින් අපි සමගියෙන් ඉන්න පවුලක් හැටියට තමයි මම දකින්නේ ඉතින් ඒකට මම වාසනාවන්ත දියණියක් තමයි ඉල්ලන්නේ මොනවද ඉන්න හැම දෙයක්ම දීපු තාත්තා කෙනෙක් වි අම්මා කෙනෙක් නේද එහෙම නෑ හොඳ නරක බෙදලා හොඳ දේවල් දීලා මට කාලෙදි මට කෝටි මේකෝනේ හැම දෙයක්ම දීපු බොහොම වාසනාවන්ත දියණියා ඉපදෙන හැම ආත්මයකම ඒ දෙන්න දෙමව්පිය වෙලා ඉපදෙන්න කියලා මං අයිල්ලනවා කතා කරන්න නම් හුඟක් දේවල් තියෙනවා නමුත් වෙලාවත් එක්ක අපිට ලොකු තරගයක් තියෙන නිසා අපි තව ගීතයකට යමු. ඔබේ මේ ගීතය එක්ක අපි අනතුරු තවත් මොනවද කතා බහ කරන්න වෙලාවක් තිබුණත් අපි කතා බහ කරමු වෙලාවක්. ඔයගෙන් මං හිතන්නේ අපි සියලු දේ කතා කරලා දැන් අවසානයේදී ගීතේ රසෙඳු නේද තරංග. අවසාන වශයෙන් ඔබට ඔබේ අලුත් ප්‍රේක්ෂකාගාරයක් හම්බෙලා ඉන්නවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ රසිකත්වයට ඕනේ වෙලාවක තව ටික කාලෙකින් බෙහෙත් කරන්නත් ලෑස්ති. නොසර නෝන මොනවද කියන්න තියෙන්නේ ඔබට ආදරය කරන ඔබේ ප්‍රේක්ෂකාගාරයට අවසාන වශයෙන් මුලින්ම මට මේ තත්ත්වෙට එන්න දුන්න මගේ අම්මටයි තාත්තටයි මම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මියුසික් පැත්තෙන්ද again western eastern දෙකෙම සහ මට ඉස්කෝලේ කාලේ subject wise උගන්වපු සියලු ගුරුවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මේ අවස්ථාව ලබා දුන්න සියත මාධ්‍යාලයටත් ඒ කියන්නේ ප්‍රවීණ අය ගෙන්නන තැනකට මං වගේ ආධුනිකයෙක් ගෙන්නලා මේ වගේ දයක් ගොඩ අවස්ථාව දුන්නට සියත මාධ්‍යාලයට බෙහෙවින්ම ස්තුතියි සහ බලා ඉන්න ප්‍රේක්ෂක හැමෝටමත් බෙහෙවින් ස්තුතියි. ඉතින් මේ කොරෝනා කාලේ පරිස්සම් වෙලා ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියන්නේ. අන්න වෛද්‍යවරයෙක් වතුනා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ට උදව් කරන එක මිනිස්සු දැනුවත් කරන එක තමයි ජේෂ්ඨ නීතිඥ මහේෂ් කටුලන්ද මහත්මයා කරේ. විශේෂයෙන්ම මේ නිරෝධායන නීති රීති යටතේ මුළු රටම වහලා තිබිච්ච වෙලාවක විශාල කැපකිරීම් රාශියක් කරගෙන ඔබේ පියා මේ මැදිරියේ ඉඳලා මේ ප්‍රේක්ෂකාගාරයට බොහෝ දේ දුන්නා. ඒ නිසා අපිත් එක්ක ඒ දීර්ඝ කාලීනව තියෙන දනුදෙනුව අපට ඔහු දක්වන ගරුත්වය වෙනුවෙන් තමයි මේ අවස්ථාව සැලසෙන්නේ සහ ඔබ සුවිශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ නිසා ඔබේ පියා කොච්චර අපිට උදව් කරත් ඔබට මෙතන ඇවිල්ලා ගී ගයන්න බැරි නම් අපිට අවස්ථාවක් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් ප්‍රීති කටුලන් ඒ ඔබේ ආදරණීය මව එතුමියවත් සිහිපත් කරනවා. එතුමියත් බොහොම ජේෂ්ඨ නීතිඥවරියක්. ඔව්. විශේෂයෙන්ම දැන් ඔය කියපු සියලු කාරණා එක
අද දවසේදී මේ අවස්ථාවත් එක්ක ඔබ ඔය විදිහට ඇවිල්ලා ගායනා කරලා කතා බහ කරලා අවසානයේදී අර මේ කියපු කාරණාව හරියට අර අපේත් එක්ක වැඩසටහන් වලට එන වෛද්‍යවරු කියන වගේ කාරණාවක් ඉදිරියේදී රූපවාහිනී මාධ්‍ය තුළ ඔබට වෛද්‍යවරියක් විදිහටත් මේ වගේ අවස්ථාවන් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන්ම කවිෂ් ගුණවර්ධන අද දවසේ සංගීතයෙන් අපිට දායකත්ව ලබා දෙනවා බොහොම රසවත්ව මේ කටයුතු උපත් එක බෙදා දා ගන්න එමුනම් අපි මේ විශේෂයන්ගෙන් සමු ගන්න සූදානම් වෙනවා විශාරද මන්ති කටුලන්දගේ මේ ආදරණීය දුරුරට ඉන්න ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ හැන්ලී වූ ගීතය සංගීතවත් කළේ නවරත්න ගම්මගේ මහත්මයා අපි රස විඳිමු අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.